අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය පරිසරය ගැන ප්‍රශ්න නැහැ කියලා කියන්නේ නැහැ හැබැයි පරිසර විනාශය ගැන නාට්‍යකරණයක් සහ රංගකරණයක් නම් අපූර්වට සිද්ධ වෙනවා මේ ගැන පෞද්ගලිකවම අපි සොයලා බලනවා ඇමති කෙහෙලිය අවධාරණය කරයි දියවන්නව කහවේ සජිත් පාර්ලිමේන්තුවේ හඬ නගයි කතානායක පිළිතුරු දෙයි දේශපාලන පරිගණීම් කොමිසම තමන්ට එරෙහිව එල්ල කර තිබෙන නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා අනුරගෙන් අභියාචනා අධිකරණයට පෙත්සමක් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ටයිල් ආනයන සීමා ඉවත් කිරීමට තීරණය කිරීම බුර්කාව තහනම් කිරීම පළාත් සභා මැතිවරණය සහ වන විනාශය සම්බන්ධයෙන් කැබිනට් තීරණ දනු දීමේ මාධ්‍ය හමුවට එක්වීමෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹකැල්ල මහතා මෙලෙස අදහස් පළ කළා ආනයන හා අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි දෙපාර්තමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම විශේෂයෙන්ම ආනයන තාවකාලික අත්වරණ සෙරමික් නිෂ්පාදන සම්බන්ධව ඒ වගේම එහා ආශ්‍රිත අනිකුත් නිෂ්පාදන සම්බන්ධව යම් කිසි විදිහේ තාවකාලික අත්හිටවීමක් කරලා තිබෙනවා දින 180ක ණය පදනම මත ආනයන කිරීම සඳහා මේට අවසර ලබා දීලා තියෙනවා මෙවැනි සමාන්තර භාණ්ඩ කීපයකට අතුල් කරලා තියෙනවා ඒ ආනයන කිරීම සඳහා ඒ වගේම පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් මන ප්‍රධාන අනුසදාන සංශෝධන විශේෂයෙන්ම පළාත් සභා මැතිවරණය 13 වෙනි සංශෝධනයේ විවස්ථාවේ එක කොටසක්. ඒක අපේ මූලික නීතියේ දැන් එක කොටසක්. ඒ නිසා ඒක පහුගිය රජයේ විසින් මොනෑම් හේතුවක් නිසා හෝ 3/2ක බලය ලබාගෙන රෑ 9 දෙතර පනතක් සම්මත කරලා ඒක කල් දැම්මා. මැතිවරණය කල් දැමීම අපගේ න්‍යාය පත්‍රයේ නැති දෙයක්. අපි අපිට තිබ්බ චෝදනාව තමයි මැතිවරණ කලට වේලාවට පෙර තිබ්බයි කියලා. කංශම දවසක අපිට චෝදනාවක් තිබ්බේ නැහැ මැතිවරණ කල් දැම්මයි. දැනට බුරුකා තහනම පිළිබඳව රජයේ දරන ස්ථාවරයේ මොකද? බුරුකා තහනම සම්බන්ධව මේක නිකන් ලංකාව පමණක් මේ නිකන් මැජික් එකක් වගේ ගත් එකක් හැටියට තමයි පෙන්වන්න උත්සාහ කරන්නේ. රටවල 16ක් මේ වෙනකොට තහනම් කරලා තියෙනවා. මේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන ස්විට්සර්ලන්තය, ෆ්‍රාන්සය, ඩෙන්මාර්කය, ඒසියල් රටවල් මේ තහනම් කරලා තියෙනවා. ඒකට හේතුව තියෙනවා විවිධ ආරක්ෂක හේතුන් සම. ඒ වගේම අමතක කරන්න එපා මේ රටවල් 16 තුල මුස්ලිම් රටවල් 3කුත් ඒ සම්බන්ධව තියෙනවා. ඒ ආරක්ෂාවට ඇති වෙලා තියෙන ගැටලු සම්බන්ධව බොහොම පැහැදිලි විශ්ලේෂණයක් කරලා පෞද්ගලික ආගමික වශයෙන් මේ සම්බන්ධව අපි ගන්නා තීන්දුව බර කරන්න එපා රටේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පුද්ගලයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සහ පුරවැසියාගේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා තීන්දුවත් එක්ක තියෙන. ඒ නිසා ඒ සම්බන්ධව විශ්ලේෂණයක් කරලා අවශ්‍ය ප්‍රමාණයට කටයුතු කිරීමට තීන්දුව කරලා තියෙනවා. ඒක ඉදිරි කාලයේදී අපි දැනුම් දෙන්නම්. අපි කතා කරා පොදුවේ පරිසරය ගැන මේ මොනකොට ඇති වෙලා තියෙන තත්වයන්. මම එක මොහොතකවත් කියන්නේ පරිසරය සම්බන්ධව ප්‍රශ්න නැති කියලා. හැබැයි ප්‍රශ්න නාට්‍යකරණයක් කරන එකක් නම් බොහොම පැහැදිලිව පේනවා. ඒ නිසා මම මේ අවස්ථාවේදී ඔබට කියනවා ඊගාව සති දෙක ඇතුළත තුමාට බලා ගන්නට පුළුවන් මේ කියන හැම දෙයක් සම්බන්ධව අපි පෞද්ගලිකව පරීක්ෂණ පවත්වනව පමණක් නෙමෙයි රටේ ජනතාවට ඒ සම්බන්ධව සවිස්තරව දැනුම් දීමක් තියෙනවා. අපි කියන්නේ මේ කියන ප්‍රශ්න සියල්ලම අසත්‍යයක් කියලා. හැබැයි නාට්‍යකරණයක් සහ රංගන කරන බව නම් පැහැදිලි. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වීමට නියමිතයි. මේ ඊයේ දින පාර්ලිමේන්තු සභා වාරයේදී පළ වූ අදහස්. මේ අඟල් 12 අඟල් 13 ටයර් නැහැ. කොහොම මේ වාහන දුවන්නේ? අද මේ රජේ ටයර් ගෙන්නන්නේ නැහැ. එහෙම තියෙද්දි පොලිසිය කියනවා ටයර් ගෙවිලා තිබුණ දඬු දානවා. ගෙවිලා එක බලන්න ඉස්සලා ටයර් ගෙන්නන්නේ කියලා මේ රට මං ඉල්ලා සිටිනවා. ලයිසන් එකක් අරගෙන එළියට එන ඒ රියදුර ඔහුට වාහනේ හසුරවන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. වාහනවලට ලයිසන් දෙන අයට මීට වඩා වගකීමකින් කටයුතු කරන්න අවශ්‍යයි. මහපාරේ යනකොට වම් පැත්තෙන් වාහන ඉස්සර කිරීම විලාසිතාවක් බවට පත් වෙලා තියෙනවා. මෝටර රථවල අමතර කොටස් නැහැ. විශේෂයෙන් බ්‍රේක් පෑඩ්ස් ගන්න කොහෙවත් නැහැ. බ්‍රේක් පෑඩ් සමහර තැන්වල හුඟක් අය මේ අලවලා දාන්නේ. අමතර කොටස් ආනයනය කිරීම, ඒ ටයර් ආනයනය කිරීමටත් අවස්ථාවක් සලසලා දෙන්න. මොකද මේ රටේ නිෂ්පාදනය කරන රටේ ප්‍රමාණය අපේ රටට අවශ්‍ය ප්‍රමාණයට ඉතා අඩු ප්‍රමාණයක්. දල වශයෙන් 2500 සිට 3000ක් මිය යනවා. මේ මාර්ග අනතුරු නිසා යුද්ධයේ තියෙන කාල සීමාවෙදිවත් අවුරුද්දකට මෙච්චර ලොකු ප්‍රමාණයක් මිය ගියේ නැහැ. ඒ නිසා බරපතල ප්‍රශ්නයකට උත්තර හොයන්න අද අපිට සිද්ධ වෙලා තියෙනවා. පෞද්ගලික බස් රථ, වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ සහ මෝටර් සයිකල් සහ ත්‍රී රෝද රථ අනතුරු වලින් තමයි බහුතරයක් අනතුරු සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව අපි ක්‍රියාමාර්ග කීපයක් අරගෙන තියෙනවා.
वाहने वसरपुरा मार्गे दावने किरीम संदा सुदुसु तत्वे तियनवाद किने का परीक्षा सापी है कि इकमनिंग में कैबिनेट अनुमति लेबुन वहाम में काटे उत्ता भी आरंभ कराना बलापुरुत्व ना रोड पड़ीट्टे का कपी दिरिये दी कराना बलापुरुत्व नवा में मार्ग प्रवाहन अमात्यांशे हरहा परीक्षा कर मार्ग अधिकारी टादालवन एत्तम पलात मार्ग अधिकारी वोल टादाल गैटलु तियनवा ना मेवा कठिनमिंग अपिट निराकरण कर ला देने के लिए यार दनुंग दी ये पारवल दावने टे सुदुसु बावट ऑडिट का खरा सहातिक करा इधरीयेदी अपि काटेगुदु करान बलापुरुत्व नवा इधरीयेदी मगीन प्रवाहने किरीम संधा अपि पैसेंजर ट्रांसपोर्ट लाइसेंस ने लबा देने बलापुरुत्व नवा पुहुनु पासल वाला सती देखा का पुहुनु वक लबला दी में अनतुरु ये उपदेश का वरु सहातिक करनो अना में आये पुहुनु समात कियला එහෙම වුණොත් පමණයි පැසෙන්ද ට්‍රාන්ස්පෝර්ට් ලයිසන් එක ලබා ගන්න හැකියාව දෙන්නේ. හුඟක් හොඳයි කියපු එක විගණනය කරන්න යනවා කියලා හුඟක් අපිට විගණනය කරන්නේ පුද්ගලයා. නමුත් මහා මාර්ගත් විගණනය කරන්න යනවා කියලා විගණනය කරලා කොහෙලා බලන්න ඕනේ. මොකද අපි වගකීම කාට හරි පවරන්න ඕනේ. මොකද ලංකාවේ තමයි වැඩියෙන්ම රිය අනතුරු තියෙන්නේ, මරණ තියෙන්නේ මුළු දකුණු ආසියාවෙම. අපි කොච්චර දඩමුඩල්ල වැඩි කරත් එක එක නීති රීති දැම්මත් පොලිසිය පඳුර පඳුර ගානේ ඉඳලා පැනලා මේ වාහන අල්ලන්න බැලුවත් මං හිතන්නේ අපිට මේ ප්‍රශ්නය අද වෙනකොට අඩු කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අපි රටක් හැටියට අද අපි පුරුදු වෙලා තියෙන්නේ යම් සිද්ධියක් වුණොත් ඒ සිද්ධිය පිළිබඳව Facebook එකේ කතා කරනවා, පාර්ලිමේන්තුවේ කතා කරනවා, කඩේදී කතා කරනවා. නමුත් ඒක කතා කරලා දවස්වල් දෙකක් යනකොට ඒක අමතක වෙලා තව සිද්ධියක් හොයා ගන්නවා මේක ගැන කතා කරන. මේ වලට හරියට උත්තර දෙන්න, උත්තර හොයන්න මේ රටේ අද වෙනකොට බැරි වෙලා තියෙනවා. දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිසම අධිකරණ පදතියේ තිබෙන නඩු ඉල්ලා අස්කර ගැනීමට කරන බලපෑම අධිකරණයට කරන අපහසයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ අවියාචන අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර මාධ්‍යවේද අදහස් පළ කරමින් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන් කෙරෙහිව සිදු කර තිබෙන නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අභියාචන අධිකරණයට බ්‍රීඩ් පෙත්සමක් ඉදිරිපත් කළා. එහි වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සහ එම කොමිසමේ සාමාජිකයින් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් අල්ලස් කොමිසම පොලිස්පතිවරයා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම්කාර අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ අධිකරණයේ හමුවේ විභාග වෙමින් පවතින නඩු කිහිපයකට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි කිහිපයක් විභාග කළ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම තමන්වද එම චෝදනාවලට වගකිව යුතු පුද්ගලෙක් බවට නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි. විශේෂයෙන්ම ජනාධිපතිවරයා බලයට පත් වූවහම උස අධිකරණයේ විභාගයට ලක් වෙමින් තිබෙන නඩු සහ බොහෝ කරුණු අදාළව ජනාධිපති විමර්ශන කමිසම සභාව පිහිටුවා. එම ජනාධිපති කමිසම සභාවේදී අල්ලස් කොමිසම විසින් අහා නීතිපති දෙපාර්තමේන්තුව විසින් පනවා තිබෙන නඩු ගණනාවක් ඉල්ලා අස්කර ගැනීම සඳහා නිර්දේශ කොට තිබෙනවා. එතනින් අතර නොවි මාවද වග උත්තර කරුවේ කොට තිබෙනවා සමහර නඩුවලට සහ සම්පූර්ණ ක්‍රියාවලිය. මේ අපේ රටේ අධිකරණ පද්ධතිය මුළුමනින් ඔළුවෙන් සිටුවීම. අධිකරණයේ විභාග වෙමින් තිබෙන නඩු කොමිසම සභාවකින් නිර්දේශ කරලා ඉවත් කරගන්න කියලා කැබිනට් මණ්ඩලෙන් අනුමත කොට තිබෙනවා. වංචා දූෂණ වලට සම්බන්ධ නඩු 69ක් ඉවත් කර ගැනීම සඳහා. ඒ විතරක් නෙවෙයි එම අපරාධ පරීක්ෂණ මෙහෙවන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන්, පොලිස් දෙපාර්තමේන්තුව නිලධාරීන්, අල්ලස් කොමිසමේ නිලධාරීන් නඩු දාන්න කියලා තිබෙනවා. ඒ වගේම එම පරීක්ෂණ මත පදනම්ව නඩු ගොනු කරන ලද නීතිපති දෙපාර්තමේන්තුව නිලධාරීන්ට නඩු දාන්න කියලා තිබෙනවා. අධිකරණ පද්ධතියේ විභාග වෙමින් තිබෙන නඩු ජනාධිපතිවරයා විසින් අටවන ලද කොමිසම සභාවකින් ඉල්ලා අස්කර ගැනීම සඳහා බල කිරීම. ඒ අපේ රටේ අධිකරණ පද්ධතියෙන් කරන ලද අපහාසය. ඒ වගේම ඒදී අපවද විවිධ කරුණු ආරම්භය වග උත්තර කරුවන් බවට පත්කොට තිබෙනවා. ඒ නිසා අප විසින් එම මාව වග උත්තර කරුවේ කිරීම සඳහා බලපාලා තියෙන කරුණු ඒවා සාවද්‍ය බවත් මෙම ක්‍රියාවලිය මුළුමනින්ම අත්විඳීම සඳහා බලපෑම් කරන යෝජනාවක් අපි මේ වන විට ඉදිරිපත් කළා තිබෙනවා. පාර්ලිමේන්තු පරිශ්‍රයේ අවට දේවන්නා ඔයේ ජලයේ අවපහයක් ගෙන ඇති අයුරු නිරීක්ෂණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද එම ස්ථානයට පැමිණියා. ඒ පිළිබඳව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදීද ප්‍රශ්න කර සිටියා. विपक्ष नायक सजित प्रेमदास महता पार्लिमेंट असल दियवन्ना परिसरे निरीक्षणेक निरत वुना
එහිදී විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියේ පාර්ලිමේන්තු පරිශ්‍රයාවට දියවන්නාවේ කොටසක ජලය කහ පැහැයට හුරු අවපැහැයක් ගෙන ඇති බවයි. සිදුකල එම නිරීක්ෂණයෙන් අනතුරුව පාර්ලිමේන්තුවට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළා. මම දකින්නවා මේ දෙපැත්තෙම දියවන්නා ඔය තිබෙනවා. වම් අත පැත්තේ සති දෙකක ඉඳලා වෙනමම අර අමුතු කොළපාට ද්‍රව්‍යමය දෙයක් නිකුත් වෙලා තිබෙනවා කොහෙන් හරි. හොයලා බලන්න ඕන ඒක ඇල්ගීද එහෙම නැත්නම් වෙනත් මොන හරි දෙයක්ද මොන හරි පරිසර දූෂණ ක්‍රියාවලියක්ද ඒක පැත්තක් සම්පූර්ණයෙන්ම වැහිලා. මම සෑ බැලුවා පාර්ලිමේන්තුව ඉදිරිපිට තියෙන ටැංකිය ඉස්සරහා තියෙන මේ ජල ටැංකිය පිරිසුදු කරලා තියෙනවා. ඒ පිරිසුදු කළේ ජලය මුදා හැරලා වැවට. ඒ නිසා තමයි ඔය ගැටලුව ඇති වෙලා තියෙන්නේ. ඒක මම හිතන්නේ සුද්ධ කරන්න සිද්ධ වෙයි. මම පෙන්නලා දෙන්න කැමතියි ඒකෙන් ඒ දියවන්නාවේ යම්කිසි ඒ දූෂණයක් සිද්ධ වෙලා පිරිසුදු වෙලා තියෙනවා. ඒ පරිසර හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඒක කල්පනා නොකර කරපු එක. මොකද ටැංකි සුද්ධ කරන්නේ ඔයටද? පාර්ලිමේන්තුවට ප්‍රවේශ වෙන මාර්ග දෙපස තියෙන ඒ ඔය පරිසරයේ දූෂණය වෙනවා නම් සිංහරාජය ගැන මොන කතාවද? නකල්ස් ගැන මොන කතාවද? කල්පනා කරන්න නැතුව කරපු වැඩක්. ඕටන් තැන්න ගැන මොන කතාවද? 225ක් ව්‍යවස්ථාදායකයේ සමාජිකයින් සහභාගී වෙන මේ උත්තරීතර පාර්ලිමේන්තුවට එනකොට දියවන්නාවේ පරිසරයේ දූෂණය වෙනවා නම් මොකද්ද මේ රටට යන කල? කල්පනා නොකර කරපු කාර්යයක් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් ඒක සුද්ධ කරගන්න ඕන පාද්බිම් සංවර්ධන මණ්ඩලයට කියලා. දැන් ඉතින් එහෙනම් ඉතින් සිංහරාජයක් කපලා කියන්න පුළුවන් කරන්න දෙයක් නැහැ දැන් කියලා. පහුගිය කාලේ මේ ටැංකිය සුද්ධ කරන්න ඇතිනේ. ඉතින් කොහටද මේ වතුර ඇරියේ? ගිය අවුරුදු පහේ ඒ ඔක්කොම එකතු කරලා සිංහරාජ පටල ගන්න ඕනේ මේ මේ එකක් ගන්න. සිංහරාජ වෙලා දෙයක් තේරෙයක්. මම බොරු නිකන් ලකුණු දා ගන්න හදා උදේ පාන්දර. බොරු ලකුණු දා ගන්න මම අරේ අරේ කපද්දි. විශාල්පදකින් කඩද්දි කතා කරද්දි කඩහන හිටියේ. මේ මෙතුමා කියන විදිහට දැන් එතකොට මේ ප්‍රශ්නේ මතු කිරීමට ලකුණු දමා ගැනීම. මොන විහිළුවද මේක සති දෙකකට ඉස්සෙල්ලා වුණ දෙයක්. අවුරුදු පහක් තිස්සේ වුණ දෙයක් නෙමෙයි. රජයට වගකීමක් තියෙනවා පරිසර විනාශය නතර කරන්න. චමල් රාජපක්ෂ මහත්මයා කිව්වා හම්බන්තොට වතුර ගේන්න සිංහරාජ අක්‍රපහකවක් හදනවා කියලා. ඊයේ බුද්ධිකපතර මහත්තයා ප්‍රශ්න කරපුවාම නෑ සිංහරාජ උඩ නෙමෙයි යට හදන්නේ කිව්වා. මේ සිංහරාජය කියන එක උඩද යටද කෙරෝලද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මේ වගේ කාරණා කියන එකෙන් පේන්නේ වෙනමකුත් නෙමෙයි. මේ සිංහරාජය පිළිබඳ වටිනාකමක් මේ ආණ්ඩුවට නෑ. පරිසරය කියන්නේ ජනතාවට අයිති සම්පතක්. නමුත් කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා මේ වර්තමාන රජය මේ පරිසරය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිපත්තිය පරිසරය විනාශ කිරීමට ඔවුන්ගෙන යන කටයුතු අපි සමග ජන බලවේගයේ වශයෙන් පක්ෂයක් හැටියට දැඩි ලෙස දැඩි පිළිකුලෙන් හෙලා දකිනවා. ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා. තරුණ තරුණියන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා. එන්න අපිත් එක්ක එකතු වෙන්න මේ ආණ්ඩුවේ පරිසර විනාශ කරන සටනට විරුද්ධව එකහණින් පෙළ ගැසෙන්න. පරිසර විනාශය සම්බන්ධයෙන් හා රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. අපි දැන් කයි පෙරද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හම්බන්තොට දිස්ත්‍රික්කයට ගිහිල්ලා මණික්ගඟ ආශ්‍රිතව මොකද්ද පොඩි උත්සවයක් තිබ්බා. උත්සවය කියලා කිව්වේ ජල පෝෂක ප්‍රදේශ රකින්න කතා කරේ. හැබැයි ඊට කලින් මොකද උනේ? ඒ පැත්තට ගිහිල්ලා ගොඩ බලනකොට හෙලිකොප්ටර දෙකට ගොඩ බලන්න බෑ කියලා මණික්ගඟයි නැති වෙච්ච වටිනාම කුඹු ගස් දෙක කැපුවා. කපලා ගිහිල්ලා කියනවා ඊට පස්සේ නැද කියලා කියන මොකද්ද මණික්ගඟ රකින්න කතා කරන්නේ. රැකේද මණික්ගඟ කුඹු ගස් කපන? ඒක දිව මේ මොස්තල කතා කරන පොකපල පරිසරය ගැන අවංකව කතා කරන කියලා කිව්වා. අපිත් හරි කැමති ඒකට. පරිසරය පිළිබඳව මොස්තරේට කතා කරපු මොස්තරේ චිත්‍ර නඳපු කට්ටියක් හිටියා ඔයාව දිනවන්නේ කාලේ. දැන් මේ මොස්තරේට නඳපු කට්ටිය හොයාගන්නත් නැහැ. කල්පනා කරලා බලන්න. මේක ලංකාවේ හදවත මැදම කඳුකරේ. ඒක සිඳුරු කරා. ලංකාවේ පෙනහැරලා සිංහරාජේ. ඒකට ෂොට් එක දෙනවා. මේ ඔක්කොම විනාශයන් කරාට පස්සේ අනාගතේ රට හදන්නේ කොහොමද? හදවතත් පුපුරලා, හදවතත් සිඳුරු කරලා, පෙනහැරි ටිකක් උදුරලා උගුල්ලලා දැම්මට පස්සේ ඔබේ දූ දරුවන්ට අනාගතයේ උපදිනේ උන්ට මොකක්ද ඉතුරු වෙන්නේ? පොළවට වැදලා ඡන්ද ටික අරගෙන මෞබිම රකින්නවා කියලා ආත්මීස් විසින්ම මෞබිම කුට්ටි කරලා කෑලි කරලා කට්ටි කරලා තමන්ගේ හිතවත් කොම්පැනි වලට විකුණනවා. ඔය කට්ටිය පරිසර විනාශය අරක මේක කියලා අංකොන් වලින් මුළු වලින් අල්ලගත්තට මොකද මේ දී? රජය තමන් සතු ඉඩම් අයිතියෙන් අයින් වෙනවා. පොඩි බද්දක් ගන්නවා. එතරම් කාටද දෙන්නේ? දේශීය දේශීය කොමාරිකාව වන්නකරා අච්චරයි මෙච්චරයි බඩිනු ගොවන්න අච්චරයි මෙච්චරයි. ඒතකොට තමන්ට තමන්ව දේශපාලන බලයට ගේන්න මැදිහත් වෙච්ච මේ සමහර චැනල් අයිතිකාරයන්ට දෙනවා අක්කර 10 ගන්න. තමන්ගේ අර දේශපාලන බලය පවත්වා ගන්න ඕන හෙංචයියන්ට අවස්ථාව දෙනවා කපා ගනින්න. හෝටල් ගහපියව් ඉදිකර ගනියව් කුෂිකර්මාන්ත කරපියව් ඕන රෙද්දක් කරගනියව් ඇස්තම් වහගෙන සර් බලන් ඉන්න. මේ වර්තමාන රාජපක්ෂ පාලනේ තමන්ගේ දුෂ්ට දේශපාලන බලය ඒකාධිපතිත්වයෙන් පවත්වා ගැනීම වෙනුවෙන් තමන්ගේ දූෂණ වංචා කර නඩුවැල්ලා දෙන කට නිදහස් කිරීම වෙනුවෙන් රටේ ආයතන පද්ධතිය රටේ ව්‍යවස්ථාව රටේ නීතිය රටේ මානව හිමිකම් සහමුලින්ම විනාශ කරමින් යන ගමනක් යනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා
දැන්වත් උද්දච්චකම අතහැරලා වැරද්ද පිළිගන්න. මෙරට තුල වැඩි වශයෙන් පරිසර විනාශය සිදු වූයේ යුද්ධය පැවති කාලවකවානුව තුලදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ලංකාවේ ඉතිහාසයේ පරිසරය වැඩිම විනාශ වුණේ යුද්ධ නිසා. බෝම්බ ගහනකොට වෙඩි තියා ගන්නකොට ගස් කැපුණා විතර නෙවෙයි ගස්වල අපි යනකොට ඉස්සර යාපනේ කඳ විතරයි උඩ කැල නැහැ. මේ යුද්ධය නැවතීම හරහා ලංකාවේ ඉතිහාසයේ වෙච්ච ලොකුම පරිසර විනාශය නැවතුණා. ඒ නිසාම තමයි ආරක්ෂක ලේකම් කමේ හිටපු ගෝඨාභය රාජසිංහතුමා මේ රටේ මිනිස් ජනාධිපතිට පත් කරගත්තෙම එතුමා නගර අලංකරණය කරන්න පරිසරය බේරගන්න කරපු සේවය නිසා කොළඹ නගරය දකුණු ආසියාවේ තියෙන ලස්සම නගරයක් හරියට පරිවර්තනය කිරීමේ සම්මානයක් දිනා ගන්න පවා අපිට හැකියාව ලැබුණා. මේ කොළඹ නගරය අලංකරණය කිරීමේ වැඩසටහන පරිසරය ආරක්ෂා කරමින් ගෝඨා මහත්තයා කරපු වැඩ පිළිවෙලා. ඒ නිසා කාට ඇඟිල්ල දික් කරත් පරිසරය විනාශ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නම් ඒ ඇඟිල්ල දික් කරන්න බෑ. පරිසරය හානි කරලා ගස් කපලා එරටේ ඉන්න සත්තු විනාශ කරලා වාග්කීතු රජා කරන්නේ නැහැ කියන එකයි තමයි පැහැදිලිම කියන්නේ. ජනාධිපතිතුමාට රජයටත් කැලෑ කපනවා පරිසරය විනාශ කරනවා කියලා විශාල මඩ ව්‍යාපාරයක් කරන් යනවා. මේක සංවිධානාත්මකමයි කරන්නේ. මම හොයලා බැලුවා මුහුණු පොත්වල ඉන්නේ අපිට දිගටම ගහපු අය තමයි මේක පිටිපස්සේ තියෙන්නේ. එහෙම කැලෑ කපලා නැහැ කොහෙවත්. දැන් විදුලි බල මණ්ඩලයෙන් ඇවිල්ලා පාරට වැටෙන අතු කපලා දානවා. ඒ අතු ටිකත් ෆොටෝ එකක් අහලා දානවා මෙන්න කැලේ කපනවායි කියලා. හේනට ගිහිල්ලා ගොවි මහත්තයෙක් ඒ හේන සුද්ධ කරනවා. මේක ෆොටෝ එකක් ගහලා කියනවා මෙන්න කැලේ කපනවායි කියලා. දැන් සිංහරාජේ ලොකු ප්‍රශ්නයක් බවට පත් කරලා ඉන්නවනේ. මේවා පාරම්පරික පාරක් හදන්න ගියපුවාම ඒ පාර සුද්ධ කරනකොට පරිසර විනාශය කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේක ස්ථා මතාම ආණ්ඩුවට පරිසරය හරහා ආණ්ඩුව වටන්න තමයි මේ උත්සාහ කරන්නේ. जगत मानव हिमिकम काउंसिले श्रीलंकावट एरहिव योजना पसुगियदा वेडिचंद 11කින් සම්මත වුණා. ඉන් ශ්‍රී ලංකාවට කුමන බලපෑමක් ඇතිවේද? එවැනි පරාජයක් ලැබීමට හේතු කුමක්ද? මේ ඒ පිළිබඳ දේශපාලන වේදිකාවේ පළ වූ අදහස්. जगत मानव हिमिकम कौंसिले हतल सेसिवारेदी श्रीलंकावट एरिगिना योजना जिनीवाहिदी वेडिचंदेन सम्मतुना ए वेडिचंद एकुलाकें ए अनुव रटवल हतलिस हतकें जुद जगत मानव हिमिकम कौंसिलेदी श्रीलंकावट एरिव चंद विसिदेकाक लबुनु अतर श्रीलंकावट सहाय पलक्रमीन चंद एकुलाकें बिवुना एक्सत जातेंगे मानव हिमिकम कौमिसम इतामत पहदिलिव होंद खने पारक अपिट दून अपि शक्ति मत केल खता करपुआय ओंब बिमैनगेन तवांगे कैवारुव दैंवत तमत्तल निहतमानिव रटट नैवतत होंद මේ යෝජනාවන්ගෙන් පසු නැවත පපුවට තඩි බා ගනිමින් දේශප්‍රේමීත්වයේ ජාති ආලය පිළිබඳ මතුරන් ඉඩ තියෙනවා. තමන්ගේ අසල්වැසි රාජ්‍යංගිවත් සහය ලබා ගන්න බැරි පාලකයා රට අසරණ භාවයට පත් කිරීම මේ පාලකයන්ගේ දේශපාලන වුමනාව. ඉතිහාසය හැමදාම අපිට තන් දෙදුන්නු අය තමයි ඉන්දියාව, ජපානය, දකුණු කොරියා, ආසියාතික රටවල්. ඇයි මේගොල්ලෝ අපිට තන් දෙදුන්නේ නැත්තේ? මේක නේද හොයන්න ඕන කාරණේ. මේකට ප්‍රධානම හේතුව ආණ්ඩුවට යුද්ධය ජයගත්තාට ඒ යුද්ධය දේශපාලන ජයග්‍රහණයක් බවට ශ්‍රී ලංකාව තුල හෝ විදේශ රටවල සමස්තයක් ලෙස ලබා ගන්නට ප්‍රතිපත්තියක් නොමැති වීමත් උපාය මාර්ගයක් නොමැති වීමත් මානව හිමිකම්ගේ ප්‍රඥප්තියන් වලට පවා යම් යම් දේවල් පටහැනි කියන එකයි අපේ අදහස. ලබන සැප්තැම්බර් මාසයේ වෙනකොට අපි මේ සම්බන්ධව දැඩි ලෙස සූදානම් වෙනව පමණක් නෙමේ. ඒ කරුණු ඉදිරිපත් කිරීමේදී දී තියෙන තොරතුරුයි ඒ ලැබී තියෙන නිවැරදි තොරතුරුයි ඉතාමත්ම පරස්පරයක් තියෙනවා. ඒ නිසා බොහෝ දුරට ඉතා දැඩි සාවද්‍ය තොරතුරු ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධව කරුණු කාරණා අපට බොහොම පැහැදිලිව ලෝකයේ ඉදිරියේ ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙනවා. දිගින් දිගටම මේ කරන්න හදන්නේ වෙන දෙයක් නෙමෙයි. යුද අපරාධ පිළිබඳව අපිට එරෙහිව ගෙන එන ඒ සියලු යෝජනාවන්ට අඩංගු වන සාක්ෂි සංරක්ෂණය කරලා තියෙන එක නිසා ඒක පරාජය කරන්න එකපාරට බෑ. සම්බාධක දානවා නම් මෙච්චර දඟලන්න ඕනේ නෑ. එහෙම කරන්නේ මේ ලංකාව යම්කිසි තැනකට ගෙනල්ලා හිර කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා අපි කරන්න ඕනේ ජාතික වැඩසටහනක් හදලා ඒ ජාතික වැඩසටහන ජාත්‍යන්තරයේ සහය බංගලාදේශ ක්‍රිකට් තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගන වල 140ක ප්‍රේක්ෂක පිරිසකට තරඟ නැරඹීමට අවස්ථාවක් ලබා දීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
පිල්ලි මක් කළ දිනවා බංග්ලාදේශ 2 එකට ක්‍රිකට් ක්‍රීඩාංගන වල අඩුම ගානේ 140ක් හෝ 50ක් විරුද්ධ කරලා අපට අවස්ථාව ලබා දෙන්න කියලා. ඒකම දැන් රටේ නිරෝධායන නීති රීතිත් බොහොමයක් ලිහිල් කරලා තියෙනවා. ඒකම අපි සංචාරක ව්‍යාපාර රට විවර කරලා තියෙනවා. ඒක විදේශිකයන්ට වැක්සිනේෂන් දෙකම ගත්තු ශ්‍රී ලාංකිකයන්ට ලංකාවට පහසුවෙන් එන්න පුළුවන් අවස්ථාව දැන් හදලා තියෙනවා. ඒ වගේම නිරෝධායන කාල සීමාව පිළිබඳව යම් කිසි වෙනසක් දැන් ඇති කරලා තියෙනවා. ඉදිරියේදී මම හිතන්නේ අපට පුළුවන් වෙනවා නැවත වතාවක් ප්‍රේක්ෂකයෝ එක්ක ක්‍රීඩා කරන තත්ත්වයක් නිර්මාණය කරන්න. ඉතින් මේ කොරෝනා වසංගතයේදී ඉන්දියාවයි අපි මාලදිවයිනයි එංගලන්තේ කම්පයා කරන්න අමාරුයි. මොකද එක් එක් රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍යාංශය අය මේකට මුහුණ දෙන ක්‍රමවේදය පිළිබඳව වෙනස් ක්‍රම තියෙනවා. ඒක නිකන් අර ක්‍රිකට් මැච් එකක් සෙල්ලම් කරනකොට ගේම් ප්ලෑන් දෙකක් නේ දෙගොල්ලන්ගේ. අපි ඇත්තටම සාර්ථකව ව්‍යාප්තිය පාලනය කරලා තියෙන හින්දා මම දැන් අපිට පුළුවන් වෙයි ඉදිරියේදී ප්‍රේක්ෂකයෝ එක්ක නැවත වතාවක් තරඟ නරඹන්න තරඟ ක්‍රීඩා කරන්න. ඒකම මේ වෙනකොට මම දැන් ක්‍රීඩාවක් හෝ දෙකක් හැර අනිත් සියලුම ක්‍රීඩා ආරම්භ කරලා තියෙන්නේ. දැන්ට ක්‍රීඩා නොකරන ක්‍රීඩා වලටත් අපි අවස්ථාව දීලා තියෙනවා මාර්ග උපදේශන වලට අනුව තරඟාවලිය ආරම්භ කරන්න. දැන් ව්‍යාපාරික පුවත් කිහිපයක් හැටියෙන් මාර්තු 21 වෙනිදාට යෙදී ඇති ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනයට සමකාමීව හේමාස් අවුට්‍රීච් පදනම සහ ආයතී මධ්‍යස්ථානයේ ක්වදියත් කළ 100 සලකමු ව්‍යාපෘතිය එළිදැක්වීම උත්සවය පසුකීදා රාගම් ප්‍රදේශයේදී පැවැත්වුණා. මාර්තු 21 කියන්නේ ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනේ. ඒ වෙනුවෙන් සමගාමීව අපි මේ 100 සලකමු කියලා සමාජ එකමුතුවක් අපි පටන් ගන්නවා. මේ පිළිබඳව විවෘතව කතා කරන්න. දෙමව්පියන් සමග සහ එයාගේ තියෙන ගැටලු සම්බන්ධව. ඉතින් හරිම කනගාටුයි. මොකද වැරදි අදහස් නිසා මේ සමාජයේ දරුවෝ කොන් වෙනවා. නොයෙකුත් නම් භාවිතා කරනවා. මේ අයට මොංගල් කියනවා, බුද්ධ උනිතාවය කියලා කියනවා. මේ වැනි වචන අපි අහලා තිනා මිනිස්සු කතා කරනවා. ඇත්තට මේ සමාජයේ මේ අය එහෙම විය යුතු කොටසක් නෙමෙයි. බොහොම හැකියාවන් තියෙන දක්ෂතා තියෙන දරුවෝ. ඉතින් ඒ අයගේ දෙමව්පියෝ ගොඩක් ගැහැට විඳිනවා, ගොඩක් දුක් විඳිනවා. ඉතින් ඒ වෙනුවෙන් හඬක් නගන්න අපි මේ 100 සලකමු කියන සමාජ එකමුතුව දියත් කරනවා. 2021 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් කාන්තා දින සැඹරුම් උත්සවයක් කඩුවිත ප්‍රදේශයේදී සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු පිරිසක් එක්ව සිටියා. එත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.